කාරණය වෙලා තියෙන්නේ සෞඛ්‍ය ඇමතිවරයා අවම ප්‍රමිතිය කියන කාරණේදී විපක්ෂ මන්ත්‍රීවරයෙක් ඉඳද්දී හැසිරුණු ආකාරයත් ඒ විපක්ෂ මන්ත්‍රීවරයෙක් කෙරෙන මේක සම්මත වීම වැළැක්වූ ආකාරයත් අද වෙනකොට සෞඛ්‍ය ඇමතිවරයා හැටියට ඒ අවම ප්‍රමිතිය ගැසට් කිරීම ප්‍රමාද කිරීමක් කියන කාරණා ගැලපෙන්නේ ප්‍රමිතියෙන් තොර වෛද්‍ය අධ්‍යාපන ආයතන රට තුළ ස්ථාපනය කරන්න සෞඛ්‍ය අමාත්‍යවරයාගේ තිබෙන නැඹුරුව. එතකොට ඉතා පැහැදිලි සෞඛ්‍ය අමාත්‍යවරයාම කියන විදිහට ජනාධිපති ලේකම්ට ඔප ලිපියකින් මේ ආයතනයෙන් බිහි වුණු අය තවත් පුහුණුවකින් සහ තවත් විභාගයකින් පසුව උපාධිය ලබා ගන්නවා කියන කාරණයම තා පැහැදිලි මේ ආයතනයේ අවම ප්‍රමිතියක් නැහැ කියන එක. ඉතින් අපි අරන් බලන්න ඕනේ මේ ආයතනයක් යත්තහම ශික්ෂණ රෝහල අවම ප්‍රමිතිය තිබුණාද? ශික්ෂණ රෝහල අවම ප්‍රමිතිය තිබුණා නම් එම ශික්ෂණ රෝහලටම රෝහල පවරාගත් විගස මාසකට කෝටි 5ක ඖෂධ දෙන්න රජයට සිද්ධු වුණේ ඇයි? එතකොට සෞඛ්‍ය ලේකම්වරයාට ලිපි ලියන්න සිද්ධු වුණේ ඇයි වෛද්‍ය සභාවට? මේ ආයතනයේ හෙදියන් වීමට සුදුසු නැති අය හෙදියන් ලෙස කටයුතු කරනවා. ඒ අය සහකාර හෙදියන් ලෙස තනතුර වලට ගන්නවා කියලා. ඒ කියන්නේ ලෝක සම්මතයට අනුව තිබෙන අවම ප්‍රමිතිය කියන කාරණය මේ රට තුළ ස්ථාපනය කරන්න සෞඛ්‍ය අමාත්‍යවරයාට අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ඒ අවශ්‍යතාවයක් නැහැ කියුවට එම අවශ්‍යතාවයක් තියෙන බව හඬගාලා කියන ගමන් ඒක නොකිරන ආකාරයට කටයුතු කරමින් ඉන්නවා. එතකොට ඔහු මන් දැක දිගින් දිගටම ප්‍රකාශ කරනවා මේ දන්න ඉතිහාසයේම මේ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතියක් තිබිලා නැල්ලු. එතකොට අපි අහන්නේ මේ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතියක් තිබුණේ නැත්නම් ඒ අවම ප්‍රමිතිය ගේන්න ඕනේ රජයේ වෛද්‍ය නාගේ සංගමේද? තිබුණ නැත්තම් මම කියන්නේ වැරදි ප්‍රකාශයක් වුණත් ඒ ප්‍රකාශය හරහා රාජසේනාරන්ද දන්න ඉතිහාසයක ඇමති පවතින රජයන් හැම එකකම කැබිනට් ඇමති. එතකොට පවතින හැම රජයකම කැබිනට් ඇමති නම් ඒ කැබිනට් මණ්ඩල වල වගකීමක් තමයි රට තුල අවම ප්‍රවේදී ස්ථාපනය කිරීම. එතකොට ඒ ඇමති මණ්ඩලයේ අපොහොසත් වෙලා කියන එක රාජසේනාරන්දම පිළිගන්නවද? ඒ කියන්නේ මේ අවම ප්‍රමිතිය ගැසට් නොකර ඉඳලා තියෙන්නෙම මේ අවශ්‍ය තමන්ට අවශ්‍ය කරන මගඩිය කරගන්න ඕන ඊටස තියාගන්න. ඒ කියන්නේ පැහැදිලි වෙන්නේ. එතකොට කියන්න පුළුවන් මම ඇමති වුණාට සෞඛ්‍ය ඇමති නෙමෙයිනේ කියලා. සෞඛ්‍ය ඇමති නොවුණාට මේ හැම අනුකාරක සභාවකම උපදේශක කාරක සභාවකම මේ රාජසේනාරන්ද කියන මන්ත්‍රීවරයා ඉඳලා තියෙනවා. එතන එහෙනම් අවම ප්‍රමිතියක් රටට ඕනේ කියන සංකල්පය නොතේරුණා වෙන්නත් බෑ. ඒකේ ඊතුරු තාක්ෂණික පැත්තෙන් ගත්තොත් සෞඛ්‍ය අමාත්‍යවරයා එවකට වෛද්‍ය සභාවේ ලියාපදිංචි දන්ත වෛද්‍යවරයෙක්. එතන මේ සියලුම කාරණා හරහා තමන් නොදනුවත් බව නෙමෙයි මේ ඇමතිකම් දරාගෙන හිටියට රටට අවම ප්‍රමිතිය ගැසට් කරන්න මම මේ දැන් හදනවා කියන එක නෙමෙයි කියන්න ඕනේ. ඒ කාලේ කවුරුත් කතා කරේ නැහැ කියන එක නෙමෙයි කියන්න ඕනේ. අපි කතා කරපුවා ලිඛිත සාක්ෂි සමග තියෙනවා. හැබැයි තමන් ලැජ්ජ වෙන්න ඕනේ තමන් දන්න ඉතිහාසයක මොන රජියාවත් ඇමතිවරයෙක් කෙරෙන ඉඳලා මේ රටේ අවම ප්‍රමිතිය ඇති කරන්න බැරි වුණා. ඒ බැරි වුණා විතරක් නෙමෙයි බැරි කරා. කරා විතරක් නෙමෙයි ඒක ගරු අධිකරණයට ගිහින් කිව්වා මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතියක් නැහැ කියලා. ඒ නිසා මේ අය ලියාපදිංචි කරන්න කියලා වෛද්‍යවරයෙක් ලියාපදිංචි කරන්න කියනවා අවම ප්‍රමිතියක් නැහැ කියලා. ඒතර වෛද්‍ය සභාව ආරම්භ බැලුවාම වෛද්‍ය සභාවේ ඒක විනය කොටස පමණයි ගැසට් පත්‍රයක් මගින් නීතිගත වෙලා තියෙන්නේ. අනිත් සියල්ලම මේ පවතින ක්‍රමවේදයක තිබෙන වැඩ පිළිවෙල හරහා වෛද්‍ය ආඥාපන දෙන්න ලැබුණු බලය හරහා තමයි ප්‍රමිතියන් පවත්වාගෙන යන්නේ. ඒතර ඒක වැරදි ක්‍රමවේදයක් නම්
ඒක නීති ඉදිරියේ කාටද තර්ක කරන්න තිබුණා. ඒක මේරකා නීති ඉදිරියේ මේ අභියෝගයට දක්වලා තිබුණේ නැහැ. හැබැයි රාජ්‍ය සේනාරන් නැමැතිවරයා සෞඛ්‍ය නැමැතිවරයා වීමත් සමගම ආවම ප්‍රමිතිය නීතිගත කළාද නැද්ද කියන ගැටලුව අරගෙන ඇවිල්ලා. ඒ කියන්නේ තමන් විසින්ම අඩපණ කරලා තිබුණු තමන් විසින්ම හිතාමතා අමතක කරලා තිබුණු ආවම ප්‍රමිතිය කියන කාරණේ අධිකරණ ඉදිරියට අරගෙන කිව්වා ආවම ප්‍රමිතියක් නැහැ කියලා. එතකොට දැන් මේ ආවම ප්‍රමිතිය නැති එක ගැන ගොඩක් ආඩම්බර වෙන්නේ කවුද? සයිටම් ආයතනයේ දෙමව්පියන් නැයි කියා ගන්න එක කොටසක්. සියලු දෙනා නෙමෙයි. අපි දැක්ක බහුගිය දිනවල මාධ්‍ය සාකච්ඡා පවත්වල කියනවා මේ රටේ අවම ප්‍රමිතිය තිබුණා නෑනේ. හරි ආඩම්බරේ. අපි ආන අවම ප්‍රමිතිය තියෙන ආයතනයවත් පිළිගත්තද ඒක? දැන් අවම ප්‍රමිතිය තිබුණ නැත්නම් වෛද්‍ය සභාවක් තිබුණේ නැද්ද? වෛද්‍ය සභාව පිළිගත්තද? නෑ. එතකොට එහෙමනම් එතකොට කියන වෛද්‍ය සභාවට අයිතියක් නැද්ද? ඉතින් අයිතියක් නැත්නම් මොකටද වෛද්‍ය සභාව නියමිත වෙන්නේ? මොකටද වෛද්‍ය සභාවෙන් සයිටම් ආයතන නිරීක්ෂණය කරන්න කියලා ඉල්ලන්නේ? දැන් මේ මම දැක්ක කීප දෙනෙක් මේ සමහර අය ඔය පෞගිය කාලේ ගෙනාපු කුඩු කන්ටේනරයට සම්බන්ධව ප්‍රකාශ අනිකුත් කරපු අය දැන් ඉන්නවා මේ මේ ආයතනයේ මා දෙමාපිය සංගමේ කොටස්කාරයන් හැටියට. කොකේන් ගෙනාපු කන්ටේනර සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරපු පුද්ගලයෝ. එතන ඒ අයට ප්‍රමිතියක් තියනවාද? එතන මෙන්න මේ ඒ කියන්නේ ප්‍රමිතිය තිබුණ නැති කියලා. ඒ නිසා කවුරු හරි වෛද්‍යවරු වෙන්න ඕනේ කියලා ක්‍රමවේදයක් ගෙනියනවා. ඒ ක්‍රමවේදය වැරදි. එතකොට අපි තා පැහැදිලිව කිව්වා මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය අත්‍යවශ්‍යයි. ඒ ගැසට් කළ යුතුයි. මේ වෙනතුරු අවම ප්‍රමිතියක් තිබුණ නැහැ කියලා කොහෙවත් සදානක් වෙන්නේ නැහැ. අවම ප්‍රමිතිය ගැසට් නොකිරීම යම් ගැටලුවක් කියලා දිනනවා. ඒ ගැටලුව කරලා දෙන මේ සෞඛ්‍ය අධිකාරියා තමන් විසින් රැකිය යුතු වෛද්‍ය සභාව රකින්නා වෙනුවට වෛද්‍ය සභාවට එරෙහිව යන පෞද්ගලික කඩයක් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාල නිර්ලජ්ජිතව පෙනී ඉන්නවා. ඒක ඉතිහාසය පුරාම කරපු දේවල්. ඉතින් මේ නිසා අවම ප්‍රමිතිය සති දෙකකින් ගැසට් කරනවා අපි කියනවා එතුමාට ඒක සති දෙකකින් ගැසට් කරන්න බැරි වුණොත් එතුමා කරන දෙයක් කියන්නේ. හැබැයි අවම ප්‍රමිතිය ප්‍රමිතියෙන් යුක්ත වෙන්න ඕනේ. ඒක තමයි ගරු අගමැතිතුමා පැහැදිලිව කිව්වේ මේ මිනිමම් ස්ටෑන්ඩඩ් ස්ටෑන්ඩඩ්ස් වල හදන්න කියලා. ඒව නැතුව නිවිල් ප්‍රනාන්දුට ඕන ස්ටෑන්ඩඩ්ස් නෙමෙයි. සයිටම් එකට ඕන ස්ටෑන්ඩඩ්ස් නෙමෙයි. රාජිත සේනාරන්දර ඕන ස්ටෑන්ඩඩ්ස් නෙමෙයි රටට ඕන ප්‍රමිතිය හදන්න කියලා. මේ අවම ප්‍රමිතිය කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ රෝගියෙකුට ප්‍රතිකාර කරන්නා වූ වෛද්‍යවරයා ලබා දෙන ඖෂධ මගින් හෝ ඒ ගන්නා ක්‍රියාමාර්ග මගින් රෝගියාට හානියක් නොවීම. මේ අවම ප්‍රමිතිය උපරිම ප්‍රමිතියක් නෙමෙයි මේ කතා කරන්නේ. අවම වශයෙන් තිබිය යුතු ප්‍රමිතිය. ඒ සඳහා ලබා දෙන්නා වූ අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය තමයි කතා කරන්නේ. එතකොට කියනවා මේ රාජ්‍ය වෛද්‍ය විද්‍යාලවල අවම ප්‍රමිතියක් නැහැලු. එතකොට කියනවා කොළඹ වෛද්‍ය විද්‍යාලවලදී මේ සයිටම් එක ළමයි හොඳයිලු. අපි කියනවා එතුමාට ගිහිල්ලා අන්තර්ජාලයට ගිහිල්ලා බලන්න මේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමේ සයිටම් එකේ ඉන්නේ 14000 හෝ 16000 කියන තැන්වල. අපේ සියලුම වෛද්‍ය විද්‍යාලයේ ඉන්නේ 6000 රුඩි. එතකොට මේ දැන් මොකද්ද මේ කියන්නේ? සයිටම් එකේ ඔක්කොම හොඳයිලු. දැන් ඔක්කොම හොඳ නම් මේ නිල් ප්‍රනාන්දු රෝහලත් හොඳ වෙන්න තිබ්බනේ. ඇයි මේ කෝටි 20ක් මාසෙකට පොම්ප කරන්නේ? ඖෂධ වලට තව කෝටි 5ක්. ඒ කියන්නේ ඖෂධ තිබුණේ නැද්ද? ඉතින් ඒක නිසා රාජසේනරත් ඇමතිවරයා වචනේ වගේම ක්‍රියාවෙන් ඔප්පු කරලා තිනවා තමන් කියන්නේ සත්‍ය නොවන බව. මීට මාස 6කට විතර කලින් කිව්වේ නිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලක් තියෙන අයට ඒකේ මේ අය පුහුණු වෙනවා. ඒ පුහුණුව හොඳයි කියලා. දැන් කියනවා ඒ ශික්ෂණ රෝහලේ අඩුපාඩු ටික තමයි අපි මේ හදලා දෙන්නේ. අඩුපාඩු හදන්නම කෝටි 5ක්. කෝටි 25ක් මූලිකව. ඒතර ඒ කියන්නේ නිල් ප්‍රනාන්දුගේ අලාභයේ පියවල දීලා මේ රටට අවම ප්‍රමිතියක් ගේන්නේ නැති වැඩ පිළිවෙලකට යනවා. ඒක එතුමා හිතනවා නම් ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා. ඒක එහෙම වෙන්නේ නැහැ. ඒ මොකද ඒක ජයග්‍රහණය කළ යුතු කාරණයක් තමයි ලෝක සම්මතයක් වන වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සහිත වෛද්‍ය සභාවේ අනුමැතිය වෛද්‍ය විද්‍යාල විතරයි ලෝකෙ තියෙන්න පුළුවන්. එහෙම නොවන වෛද්‍ය සභාවේ අනුමැතියක් රහිත එකම ලෝකයේ එකම වෛද්‍ය විද්‍යාලය මේ රට තුළ ව්‍යාප්ත කරලා
ඒක මේ රට තුල ස්ථාපනය කරන්න රජයේ වෛද්‍ය දානගේ සංගමය හෝ මේ සම්බන්ධ පාර්ශවයන් එකඟතාවයක් නැහැ. ඒ නිසා අපි නැවත නැවතත් කියනවා රජයේ තීරුම් ගත යුතුයි රාජසේනර නැමැතිරා දිගින් දිගටම තම දේශපාලන දිවිය පවත්වගෙන ඇවිල්ලා තියෙන්නේ විවිධ වූ ක්‍රමවේද හරහා. එයිදී උඩ පක්ෂයක් නැහැ, පාටක් නැහැ. අවශ්‍ය කරන්නේ තමන්ට ලැබෙන තනතුරු පමණයි. ඒ නිසා ඉතා පැහැදිලිව අපි නැවතත් රජයට පැහැදිලිව කියා සිටිනවා මේ රජයේ සම්බන්ධයෙන් වෙන කුමන්ත්‍රණයක් නම් ඒ කුමන්ත්‍රණයට අසු නොවි සිටීම රජයේ වගකීමක්, ඒක රජයේ වෛද්‍ය දානගේ සංගමයේ වගකීමක් නෙමෙයි. අපි දිගින් දිගට පැහැදිලි කරනවා මෙය විසඳිය හැකි සහ මේ විසඳාගත හැකි ගැටලුවක්. නමුත් ඒ ගැටලුව විසඳ ගන්න රජය අපොහසත් වෙනවා නම් මේ ඇමතිවරුන්ගේ ක්‍රියාකලාප නිසා ඒ රජයේ තිබෙන අසමත්භාවය ඒ රජයේ විසඳීම විසඳාගත යුතු කාරණයක්. අපි තා පැහැදිලිව කියනවා තවමත් මේ සාකච්ඡාව විසඳා ගැනීම සඳහා අවස්ථාවක් තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මෙය සාකච්ඡාවෙන් අවසන් කරලා අනවශ්‍ය ආකාරයේ ශිෂ්‍ය ජීවිත හෝ වෛද්‍යරුන්ගේ හෝ කිසිදු පාර්ශවයකට අනතුරක් සිද්ධ නොවන සහ 88-89 යුගයක් බිහි නොවන ආකාරය විසඳගන්න ජනාධිපතිතුමත් අගමැතිතුමත් සමත් වේ කියන බලාපොරොත්තු එක අපි තවමත් ඉන්නවා. ඒ සඳහා රජයට විරුද්ධව අවස්ථාවක් තිබෙනවා විසඳගන්න. Minister told that they are going to gazette the minimum standards of the medical education within 2 weeks' time. I think they are mere words but no action plan, because very clearly the Attorney General's Department says that the SLMC can't prepare the minimum standards according to the law. I don't know, previously in 2009 Honorable Nimal Siripala gazetted this minimum standards through the SLMC and put it into the parliament. At that stage also, as a parliamentarian, the Honorable Rajasena Aradna was done some kind of a mishaps and blocked the pathway to the minimum standards. So at the moment, he is the health minister doing the same thing he has done past. So as a universal norm, there should be a minimum standards to maintain the standards of the medical education. If they are telling these are not the basic concepts of the medical education, it's the that kind of, some kind of a political drama. But always the Rajasena is telling he wants to took this to the parliament and gazette it, but he is not doing according to his words. So we urged to the government, especially the Prime Minister, Honorable Prime Minister very clearly stated that there should be minimum standards for the medical education with standards. Not the standards of the Rajasena Aradhana or the Neville Fernando Hospital or the Saitam, but the standards to safeguard the lives of the public. So we again and again asking to the government to take this issue into the table and sort this matter with the part of the Saitam matter and take the Saitam issue into the table and sort with discussions, not putting the students' lives and the other partners of this anti-Saitam campaign in danger. So we don't want to go for a 88-89 era, but unfortunately some ministers are pulling these all the anti-Saitam campaign organizations toward that type of a thing. But still we hope the Prime Minister and the President will intervene to this matter and sort it out. Yeah, that's right. That's what he had done throughout his career as the parliamentarian. Yes, he had blocked the which was gazetted by the Honorable Nimal Siripala. But unfortunately, he doesn't know that there is the prescribed minimum standard in the SLMC, because the SLMC has only one gazette which get their legal powers to their disciplinary code. Other than that, all the traditions and norms which are going through, otherwise how the 8 medical colleges in the country is having the standards without the prescribed medical standards. That's the
some kind of what is the minister is telling, but is the, that is not a responsible statement. This is what the minimum standards guidelines in the SLMC website, that is right? You can go through even now, right? 2011. So, but unfortunately, the minister had done the wrong thing. He went to the courts, appeal courts, through the AG's department, and told that there was no any minimum standard gazette. Because of that, it is not legal. So that was the Saitam issue come up with a major issue in the country at the national level. So that's why the medical students come out from the, their faculties and told that they can't register with the unequal people, the so-called medical students or the so-called doctors. Finally, the Rajasekharan and Kiriyalla also agreed they are not up to the standards. That's why they sent a letter to go for another period of training and another barry exam. If they don't pass, they don't have the degree. So if they don't have a degree, how the AG's department goes to the courts and telling that they are eligible for registration in the SLMC? I don't know, all are going like this. So confusion made by the Rajasekharan, that's what he had done the, throughout his career. So he wants to just to hold his position as a minister of the cabinet all the time. So the Honorable PM and Honorable President should have to understand what is the past history of the Rajasekharan, how the government should safeguard the public. නැ සුභවාදී බලාපොරොත්තු තියාගෙන තමයි අපි ජනවාරි 30කට කලින් ඉඳලා ඉල්ලන්නේ ආවම ප්‍රමිතිය. මේක මේ අද ඊයේ බලන්නේ මේ අපි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඉන්න කාලෙත් සාකච්ඡාවේ දෙක කළා දින ආවම ප්‍රමිතිය ගේන. නමුත් මේ ආවම ප්‍රමිතිය ගේන එක දිගින් දිගටම බාධා කරලා තියෙනවා. ඉතින් ඒක දැන් මම මේක අයිකෝ කැබිනට් ඇමතිවරු ඒගොල්ලෝ දැන් දන්න ඉතිහාසයකම කැබිනට් ඇමතිවරු ඇවිල්ලා අපෙන් අහන අපි මොකද කරේ කියලා. අපි අහන්නේ තමුනාසලා මොකද කරේ කැබිනට් ඇමතිවරු. තමුනාසලාට පඩි දෙනවා වාහන දෙනවා සියලු පහසුකම් දෙනවා දෙන්නේ නැත්තේ මොනවද? ඒ සේරම අරගෙන ජනතාවට මොකද කරේ? ජනතාවගේ සෞඛ්‍ය සේවය ආම ප්‍රමිතිය හදන්න බැරි වුණා නා. මේ හිටපු කැබිනට් මණ්ඩලෙ දිදී ඊට ඉස්සෙල්ලා කැබිනට් මණ්ඩලෙ දිදී රාජසේනාරත් නොහිටපු කැබිනට් මණ්ඩලෙ මොකද්ද? ඒතොර ඒකේ මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වගේ කීවන් නෙමෙයි ආම ප්‍රමිතිය හදන එක හැබැයි. ඒ වෙනකන් ආම ප්‍රමිතිය වෛද්‍ය සභාව මේ රැකගෙන ආවා. එතකොට දැන් අපි හිතමු සිරිපාද යනකොට ගිහිල්ලා එතන නලල දින වදින එක හරි මොකක් හරි ක්‍රමවේදයක් අනුගමනය කරන සම්ප්‍රදායක්. ඒතකොට ඒක හරහා ඒ ප්‍රතිපත්තියක් රැකිලා තියෙනවා. ඒ ප්‍රතිපත්තිය රටට අගතියක් නොවෙනවා නම් සුගතියක් නම් වෙන්නේ. ඒක ගිල උසාවියේදී කියනවා නම් මේක නීතියක් නෙමෙයි ඒකින්ද නොකර ඉන්න කියලා. එහෙම කියන ඇමතිවරයෙක් බිහිවීමයි අවසරාව. එහෙම නැත්නම් මේක ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මීට කලින් හිටපු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කවදාවත් ගිල කිව්වේ නැහැ මේ 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 ඩෙවිල් ප්‍රාන්තරෝහල ශික්ෂණ රෝහලක් කියලා. එහෙම නොකියපු ඉඳ තමයි ඒ යුගයේදී ඒ ගැටලුව මේ තරම් ඉහළට ආවේ නැද්ද? නමුත් අවාසනාවට මේ අවස්ථාවේ ගිහිල්ලා අවම ප්‍රමිතියක් නැති එක තියෙන අවම ප්‍රමිතිය නීත්‍යානුකූල නැහැ කියලා. අදාළ වෛද්‍ය සභාව බාර ඇමතිවරයාම කියන තරමට මේ මේ රට මේ මේ අරාජික වෙලා. ඉතින් ඒක කරලා දෙන රාජසේනාරත් ඇමතිවරයා. ඒක තමයි මේ අර්බුදයක් වෙලා තියෙන්නේ. ඒක නිකන් තමන්ගේ ගෙදර ළමයාව ගැනම ගිහිල්ලා කියනවා මේ ළමයා මට නීත්‍යානුකූලව මගේ මම තාත්තද කියලා ලියලා නැහැ වගේ. ඒ වගේ කතාවක්. තමන් තාත්තා බව දැන දැන ඉතින් එහෙම කතා කරන්න පුළුවන් ඇමතිවරු පෙමිනීම තමයි මේකේ අර්බුදේ වුණේ. එහෙම නැත්තම් මේ රාජ්‍ය වෛද්‍ය විද්‍යාල අවම ප්‍රමිතිය තිබුණ නැත්තම් මේ එංගලන්තෙ ගිහිල්ලා එංගලන්තෙ විභාග ලියන්න අපේ අයට පුහුණු වීම දෙන්න දෙනවද? අද වෙනකොට එංගලන්තේ මේ 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 කවුන්සිල් එක පිළිගන්නේ සයිටම් එක වෛද්‍ය විද්‍යාලයක් විදිහට. ඒ කියන්නේ මේ වෛද්‍යවරුන්. ඉතින් එතකොට එහෙනම් අපිට අවම ප්‍රමිතිය තිබුණ නැත්තම් අපිව පිළිගන්නේද? ඉතින් මේවා සේරම නොදන්නව නෙමෙයි රාජසේනාරත් ඇමතිතුමා. මම එකයි පැහැදිලි කරලා කිව්වේ එතුමා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙච්ච දන්ත වෛද්‍යවරයෙක්. ඒතර එතුමා මේවා නොදන්නව නෙමෙයි. මේ තමන්ගේ වාසිය සඳහා පාවිච්චි කරන එක. රාජසේනාරත් මහත්මයා මේ ප්‍රශ්නේ සරලව හිතන්නේ. මොකද දැන් එතුමා ප්‍රසිද්ධ මාධ්‍ය මේ ප්‍රසිද්ධියේ ජනතාව සමග ජවසේන ස්ථානවලදී බව එතුමා මීටින් වලදී බව කියන උදාහරණයක් ගත්තොත් ලියන දෙලදී එතුමා කියනවා මේ සයිටම් කියන වුණු විකක් ලොකු වෙන නැමේ මේ ගොරුවට දඟලනවා කියන. මෙතුමා එහෙම නෑ ඒක තමයි මම කියන්නේ මේ මේවා හුණු බිකද නැද්ද කියලා තීරණය වෙනවා එකක දේශපාලකින්ට තමන්ට ලැබෙන මුදල් මත තමන්ට ලැබෙන වරප්‍රසාද මත
තව තව පරප්‍රසාද වරදාන මත අපිට දැන් පේන්න තියෙනවානේ මේ රටේ මම ඒකයි කිව්වේ මේ සයිටම් අර්බුදයෙන් වෙච්ච මූල්‍ය අවභාවිතාව කවදා හරි දවසක මේ බැඳුම් කර කොමිසම වගේ කොමිසමකින් එළියට එයි. එදාට ඔය ඒවැය SMS ගහගත්ත ඒවා ඒවැය කතා කරගත්ත ඒවා කොහොමද මේ ගනුදෙනු සිද්ධ වුණේ කියලා එළියට එයි. අපි මීට කලිනුත් මේ විදිහට කිව්වා. මුදල් ඇමතිවරයා සම්බන්ධව ජම් ප්‍රකාශ අපි කරලා තියෙනවා. ඒතර අපිට මේ ඉන්න පුද්ගලොත් එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. අපි කියන්නේ සමස්ත ක්‍රමවේදයේ වැරද්දක් වෙනවා නම් ඒක කරන පුද්ගලයාගේ තරහ තිනම රජයේ වෛද්‍ය නායක සංගමයට අදාළව නැහැ. ඉතින් ඒකින්ද එතුමාට මේක හුණු බිකක් වගේ පෙනුනාට මේ රටම දන්නවනේ ජනමාධ්‍ය දෙනට ඔයාලා දන්නවනේ මේක මේක ප්‍රශ්නයක්ද නැද්ද කියලා. අද වෙනකොටත් දරුවෝ ටික පාර දිගේ යනවා තමගේ අධ්‍යාපන කටයුතු නවත්තලා කොළඹට. එතකොට මේවා දවස ගානේ මේ විදිහට ගිහිල්ලා එක දනකදී පුපුරලා යනවා මේ පාලනයකින් තොරව. ඒ ඒ පිපිරීම මේ ජනතාව අතර ඇදලා පිබිදීමත් සමග ඇති වෙන පිපිරීම ඒ රජයක් තේරුම් ගන්නවනේ ඊට පෙර ඒකට විසඳුම් දෙන්න. දත්ත නැති වෙනවා නම් දත්ත නැති කරන්න එපා කියලා දැන් කියලා තියෙනවානේ. දැන් නැති වෙලාම නෑනේ මෙහෙමනේ. සමහර ඒවා ඔප්පු වෙන්නම ඕනේ. ඔප්පු නොවන ජනතාව තීරණ අරන් ඉවරයි එතකොට. ඇත්ත ඒ යම් ප්‍රමාණයට එළි වුණාම ජනතාවට කල්පනා කිරීමේ හැකියාව තියෙනවා. මේක මේ 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 1 1 2 කියලා එකතු කරලා පෙන්වන්නම ඕනේ නෑ ජනතාවට. මේ දෙක එකතු වුණොත් මොකද වෙන්නේ කියලා පැහැදිලි කරාම තේරෙනවා. ඒකින්ද මම හිතන්නේ මේ කාරණේ පැහැදිලි වෙමින් තියෙනවා. ඉතින් මම එකයි කියන්නේ මේ දැන් මේ ඉස්සරහදී මේ වගේ කොමිසමක් බිහි වෙයි. අවදාහ දිනක බිහි විය යුතුව තියෙනවා. ඒකෙදී දේශපාලඥයෝ විතරක් නෙමෙයි මේකට අනුබල දීපු රාජ්‍ය නිලධාරීන් පවා මේක ඇතුළට ගැනෙනවාමයි. ඒ කියන්නේ කිසිම සැකයක් නැහැ. මොකද ඒක කළ යුතුවම තියෙනවා. ඒක දැනටත් පේන්න තියෙනවා. ඉදිරියේදීත් ඒක සිද්ධ වෙයි.